IPL තරගාවලියට ලෝකේ පුරා ඉන්න ප්‍රබල ක්‍රීඩකයෝ එනවා. හැබැයි IPL ගහන ක්‍රීඩකයෝ ඒ විදිහට වෙන රටවල තරගාවලිය වලට සහභාගී වුණේ නැහැ. මේ තත්ත්වේ තරමක් වෙනස් කරලා ඉන්දියානු ක්‍රීඩකයන් කිහිපයක්ම LPL එන්න සූදානම් ඉන්නවා කියලා තමයි දැන් ආරංචි වෙන්නේ. කොහොම වුණත් ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්ගත වෙන්න ක්‍රීඩකයන්ට විදෙස් ප්‍රීමියර් ලීග් තරගාවලිය වලට සහභාගී වෙන්න බැරි නිසා ඉන්දියාව නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයන් තමයි LPL එන්නේ. IPL වැඩ පෙන්නපු ඉන්දියාව නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් වන මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, මන්ෆ්‍රෙඩ් ගෝනි සහ සාදබ් ජකාති LPL තරගාවලියට සහභාගී වීම මේ වෙද්දි ස්ථිර කරලා තියෙන්නේ. ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයෝ 147 දෙනා අතරට මේ ඉන්දියානු ක්‍රීඩකයෝ ඇතුළත් කිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කළා තියෙන්නේ. කොහොම වුණත් දැන්ට ලයිස්තුගත ක්‍රීඩකයන්ගේ හොඳම 60 දෙනෙක් ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කරලා එන් 30 දෙනෙක් විදෙස් ක්‍රීඩකයෝ විදිහට තරගාවලියට තෝරගන්න තමයි තීරණය වෙලා තියෙන්නේ. ඉන්දියානු ක්‍රීඩකයන් වගේම ලෝක පුරා ඉන්න ප්‍රබල ක්‍රීඩකයන් LPL නියෝජනයට කැමැත්ත පළ කිරීම මගින් තරගාවලියේ ජනප්‍රියතාව වගේම උණුසුම වැඩි වෙන බව තමයි LPL තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න කියන්නේ. ඉන්දියානු ක්‍රීඩකයන් LPL එන්න කැමැත්ත පළ කිරීම සම්බන්ධව අපි සතුටු විය යුතුයි. මොකද උන් IPL තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන්. ක්‍රිකට් වෙළඳපොලේ ඉන්දියානු ක්‍රීඩකයන් සහභාගී වන විට වටිනාකම වැඩි. ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ සමග කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයන්ව සහභාගී නොකළත් ඔවුන් සහභාගී වීම තරගාවලියට වැදගත් සාධකයක්. මීට අමතරව ලෝ සුපිරි ක්‍රිකට් තරුවන ක්‍රිස් ගේල්, ඩිවයින් ස්මිත්, සනන් ගැබ්‍රියෙල්, ඩැරන් බ්‍රාවෝ වැනි ක්‍රීඩකයන්ුත් LPL වෙන්දේසියට ඇතුළත් වෙනවා. තවත් රටවල ජාත්‍යන්තර 2020 තරඟ ආකෘතියේ සුපිරි තරු තෝරාගත් 147ට ඇතුළත්. කණ්ඩායම් පහක් තරඟවදින LPL 2020 තරඟාවලිය නොවැම්බර් මාසේ 14 වෙනිදා ඉඳන් දෙසැම්බර් 6 වෙනිදා වෙනකම් පැවැත්වීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරලා තියෙන්නේ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.